NetFM ุกวัยมากันมันเด้งอีนักบ้างอะไรปิดตาลปวดดักยาไอ้ยาร์ฟาร์นาบุญนักก้าลามันเด็บบดีมองก็เครียดอุลักนัดนั่นแหละบาร์ชานเลสเซนเตอร์กันที่นี่อาร์บายว่าชานเลสเซนเตอร์กันมุกี้อาณาคินอันนี้ขับไปกันด้วยเด็กอันนี้นะบ้างอะไรไปอาหมัดไปเหตุการณ์กันนักเกล้ามาถักว่าตุนดัวกันนักเกล้าตุนดัวกันนักเกล้าอีดีมบังเหตันเด็กเกล้าไปได้แน่นตุนดัวกันไปยันเนี่ยไปเรสบุกี้เด็กไปยันนะตุนดัวกันเหตันอะไรตุนดัวเด่นนี่เหตันนินทามาอีบังตุนดัวเด่นนี่ฮ่าบังเหรอเหตันนินกันนะเมื่อเหตันก็ฮาลาทิปันเองอารมณ์ยาบารามาลาบากี้เลยมุกเดบังเองอารมณ์โกรธก็ฮาลาทิปเองก็เด้อโอ้บ้าอารมณ์จันทร์เซ็นเตอร์เองก็เนี่ยโอ้บ้าไอ้โอ้บังเอกาดันนั่นอารมณ์ยาบารามาลาบากี้อันนี้อาบุโรกยาทำไมบารามาลาบีเอกันนี่ไม่กุลจีบัตุนี่จริงโง่ชาลีอันบักรานี่นี่เลยดุงินนี่ขารีอันนี่บอกนะว่าจะกันนี่โอ้ยงว่าจะกันเนี่ยดันที่นี่ปรัชนีอันนี้บังมาตาปรัชนาเวลาที่น้องบังไอ้ปรัชนี่ไม่บังมามักวิ่งอาจจะจะสิโอบัตบอร์ปรัชนีอิทธิบัตกรานที่นี่เกล่ะเอกันนี่บันเอิทธิบัตกรานเอกันนี่จริงกี่อันเด็กี้ last ที่ด่ากันเนี่ยอันเปล่าที่เราจะกันเนี่ยอภิสราวกับฮิตตุนไทมีอาจจะจะว่าสิโอบัตบอร์ปรัชนาเนี่ยพัลลุนี่ปรัชนียมกรานนี่ආදර වලට භාවිත කරන ආයුධය කුමක්ද? ආදර වලට භාවිත කරන ආයුධය කුමක්ද? ඒක තමයි අද දවසේ ඔබතුමර ප්‍රශ්නේ. අපේ ශ්‍රාවක හිතොතන තමයි මේ අවස්ථාව. 5566 SMS කරන්න පුළුවන් පිළිතුර. කැපෙන සුළුයි. මොකද්ද? ආයුධනේ බන්නේ. ඇයි වා වෙඩි තියන්න පුළුවා? ඒවත් ආයුධ. මේ මෙතන නෙමෙයි ප්‍රශ්නේ දුන්නේ ශ්‍රාවක හිතොතන්ට ඒගොල්ලන්ට නිවැරදි පිළිතුර අපිට වන්න පුළුවන්. හරි. ඩයි ලොක්කා. මොකෝ? මේ සෙග්මන්ට් එක තියෙන්නේ මගේ ප්‍රශ්න වැල කියන්නනේ. අනේ මේ උඹේ වැල නෙමෙයි. අනේ බං උදේ ඉඳලා ප්‍රශ්න බං නැගිට්ට වෙලේ ඉඳලා ප්‍රශ්න. මේ ඕ අපේ ජනතාවගේ ප්‍රශ්නයක් නෙමෙයි නේ බං. මේ ගොම්බර් කඩවාගෙන උදේ පාන්දර මත්ත බාල්දු කරන්න හදනවා. මේ ප්‍රශ්න වැලම එකතු කරලා චිත්‍රපටයක් අපි ගැහුවානේ ආ මොකද්ද මේ රෙද්දේ බරට වැල කැඩේ කියලා ගැහුවානේ චිත්‍රපටිය දැන් කරනවා නේද මේ ඔක නමත්ත ගනින් දැන් ඔය අඳුනා දැන් අද දවසේ ඉංග්‍රීසි පාඩමට අපි යමු යන්නේ හොඳයි එමනම් දැන් ඉස්සලාම් ප්‍රශ්න අහන්න යකඩෝ මේක පටන් ගන්න කලින් ප්‍රශ්න අහන්න එපා මම පොඩ්ඩක් ඉඳපන් මෙන්න අද දවසේ ඉංග්‍රීසි පාඩම හොඳයි එමනම් දැන් ශයිලොක්කගෙනන කිල්ද කිං කඩුක ශයිලොක්ක මට කියපන් රෙද්දේ බරට වැල කැඩේ කොහමද ඉංග්‍රීසියෙන් කියන්නේ මේ ගොම්බට පරණ චිත්‍රපටි වල කතන්දර පස්සට තියාගමු හරිද අනිත් එක අපි වැඩක් කරනකොට පිළිවෙලට කරන්න ඕනි අන්තිමට තමයි අසන්නංගේ ප්‍රශ්න වලට පිළිතුරු දෙන්නේ ගොනෝ ගොම්පාඩ් කරන වැඩක් පිළිවෙලට කරන්න ඕනි දැන් බලපන් කාලිවරලා වැඩේ හදන්නේ නැහැ නේ බං වැඩේ හදලා ඉවරලානේ කන්නේ දික්කසාද උනාට පස්සේ බඳින්නේ නැහැ නේ බං බැඳලානේ දික්කසාද වෙන්නේ පිළිවෙලක් තියෙන නිසා ඒ ඕඩරේ තියාගනි මේ ඕඩරේ තියාගනි මේක ඉවරනට පස්සේ ගන්න හොඳේ මොකක්ද කිව්ව නෑ නම් ඕඩරේ දෙනවා කිව්වන්නේ නේද ආයිත් මූටත් කොහේ හරි මේ මෙන්න මේක තමයි අද දවසේ පාඩම ලෑසිද ළමයි යකෝ මේ ලෑස්ති වෙලාමනේ ඉන්නේ උදේ ඉඳන් නේ බං ගොඹ හරි හරි දැන් අපි පොඩ්ඩක් අද උඩ වැඩ තමයි බලන්න යන්නේ හොඳේ හරි උඩ වැඩ උඩ ඉන්න දෙවියන් කියනකොට අපි කොහොමද ඉංග්‍රීසියෙන් කියන්නේ උඩ ඉන්න දෙවියන් නේද ආ අපෝ ඕක සිම්පල් දෙයක් ඕක වැඩක් නෑ සිම්පල් උඩ වැඩියා යකෝ වැඩියා කියන එක ඉංග්‍රීසිද බං අයි වැඩියා කියන්නේ ඉංග්‍රීසියෙන් තමයි ඕයිද උඩ මේ වැඩ දෙන ඔක්කක් මොකද උඩ ඉන්න දෙවියන්ට ඉංග්‍රීසියෙන් අපි කියනවා ගොඩ කිය ඒකයි දැන් උඩ ඉන්නවා කියන්නේ ගොඩනේ අනේ මේ කම්පැනි මොඩ උත්තර දෙන්න බා කල්පනා කරලා උත්තර දීපන් නේ උඩට අපි කියනවා අප් කියලා සාමාන්‍ය දෙවියන් තමයි නැත්නම් අපි බොහොම ශ්‍රේෂ්ඨ ජේෂ්ඨයි නේ ඒගොල්ලන්ට අපි කියනවා ලෝඩ්ස් කියලා එතකොට උඩ ඉන්න දෙවියන්ට අපි ඉංග්‍රීසියෙන් කියනවා අප්ලෝඩ් කියලා අප්ලෝඩ් නේද අගට එස් එකක් දාගන්න අප්ලෝඩ්ස් හරි ආ ලෝඩ්ස් වැඩි පිමින්න බා එතකොට සායි ලොක්ක යට ඉන්න දෙවියන්ට මොකද කියන්නේ යට ඉන්න උඹලගේ මම කියන්නේ යට කොහෙද බා දෙවියෝ යට ඉන්න යක්කුනේ යට ඔන්න යට ලෝඩ් කියන්නත් පුළුවන් යට ලෝඩ් එකේ තමයි හොරලී අරවා මේව හරකේම පටලවන්නේ ඒකට මේ දෙවියෝ සම්බන්ධ කරගන්න එපා උඹ හොඳේ හරි අද දවසේ අපි දෙවෙනි වාක්‍යයට යනවා එතකොට කොට ලෝඩ් කියන්නේ මොකද්ද බා මොකද මේ කොට ලෝඩ් කොට ලෝඩ් වලට මොකද්ද කියන්නේ කියලා ගිහින් ආගනි පොලිසියෙන් ඒක තමයි ගිහලා ආගනි පොලිසියෙන් කොටලෝයි ලොක්ක වැලි ලෝඩ් එක නෝද කියන්නේ ඔක ඒක ගිහලා ආගනි පොලිසියෙන් මම කන්නේ හද එතකොට
උඩින්න කට්ටිය. කට්ටියක් උඩ ඉන්නවා. හරිද? උඩින්න කට්ටිය කියන එක අපි කොහොමද ඉංග්‍රීසියෙන් කියන්නේ? කට්ටියක් එක්කම දින්නේ. මොකරි ගේමකට. ඒකේ වැඩක් නැහැ නේ. ඔබට උඩින්න කට්ටිය කියන එකට ඉංග්‍රීසියෙන් කියන්නේ කොහමද? දැන් උන් බහින්නෙම නැද්ද? බම් බහිනව නැද්ද කියන එක වැඩක් නැහැ නේ බං. උඩ ඉන්නවා කියලා නේ කියන්න ඕනේ. නෑ උන් උඩට ගිය අරමුණක් තියෙන බෑමක් හරි. උඹට ඉතින් මං අනේ මන්ද මිනිස්ටර්ස්. මිනිස්ටර්ස් මිනිස්ටර්ස් කියන්නේ මොකද? උඩ ඉන්න කට්ටියනේ. දැන් එතකොට උඩ ඉන්නවා නේ මේ කට්ටියක් ඉන්නවා නේද? උඩ ඉන්න කට්ටියව. එතකොට කියන්න පුළුවන් මේ this person, that person එහෙම කියන්න පුළුවන් නේ. ඒ කියන්නේ නේ මේ එක මේ කියන්න පුළුවන් නේ බෞද්ධකලේ මොකද බැරි මොනොත් එක එකනාගේ නම් ටික මේ සුමන පාල දයාපාල මේ සජි පාල එහෙම කියලා කියන්න පුළුවන් මේ ඔක්කොන් එහෙම උඩ ඉන්නේ වෙන වෙනම නෙමෙයි දැන් කට්ටියක් උඩ ඉන්නවා දැකලා අපි කියනවා අන්න කට්ටියක් උඩ කියලා ආ උපවාස මොකක් උපවාස වතුර ටැංකිය උඩ වහල් උඩ නැගලා ඉන්නේ බං අයියෝ උපවාස කියන්නේ සිංහල නේ බං ඉංග්‍රීසියනේ මං අහන්නේ මොකද්ද උපවාසනේ ඉංග්‍රීසියෙන් කියන්නේ අය මොකද බං උපවංශයට උපවංශම තමයි දැන් ඔබට ගොම්පාට ඉංග්‍රීසියෙන් කිව්වත් ගොම්පාට මම ශෛලෝක මට ඉංග්‍රීසියෙන් කිව්වත් ශෛලෝක ඒ නිසා උපවංශයටත් ඉංග්‍රීසියෙන් කිව්වත් උපවංශ තමයි හරි ඊළඟට අපි යනවා නෑ නෑ බං මං ඇහුවේ නෑ නෑ උඩ ඉන්න කට්ටියට අපි ඉංග්‍රීසියෙන් කියන උඩට අපි කියනවා අප් කියලා කට්ටියට අපි කියනවා සෙට් එක සෙට් කියලා එතකොට උඩ ඉන්න කට්ටිය අප් සෙට් අප්සෙට් කට්ටිය තමයි උඩ යන්නේ ඔය ඉන්න ඔක්කොම අප්සෙට් හොඳයි හරි දැන් බලන්න සමහර කට්ටියට ලොකු ලොකු පඩි ගෙවන සමහර කට්ටියට පොඩි පඩි හරිද උඩ පඩි මට ඉහළ පඩි ලොකු පඩි ඉහළ පඩි ගෙවනවාට අපි ඉංග්‍රීසියෙන් මොකද කියන්නේ ඉහළ පඩි ගෙවනවා ඉහළම පඩි නේද ඒ කියන්නේ කිතුල් බාන කට්ටිය නේද ගොනා මම කියවනේ මේ සැලරිස් කියලා පේමන්ට්ස් කරනවා ඉහළ පඩි ගෙවනවා ලොකු පඩි ගෙවනවා ඉහළ පඩි ගෙවනවා කියලා කියනවනේ ඉංග්‍රීසියෙන් කොහමද? ඒකෝ තට්ටු ගෙවල් නෙමෙයි නේ. නෑ ඔය කිව්වේ මේ සයිලොක්කා. මේ ඉහළ පඩි ගෙවනවා කියන මොකද්ද බා ඉංග්‍රීසියෙන් කියන්නේ? ඉහළ පඩි ගෙවම බලත් එක බෑබම් කරන්නේ මේ ඉහළ පඩි ගෙවනවා ඉහළට අපි කියනවා අප් කියලා. ආ පඩි ගෙවනවාට අපි කියනවා පේ කියලා. එතකොට අප්පේ තමයි ඉහළ පඩි ගෙවනවා කියන්නේ. අප්පේ මේ අප්පේ අප්පේ. හා පේ බා මම මේ උඹ මම ආපු රදෙමනේ මගෙන් අහලා දෙන්න. උඹ ඇවිත් අයියෝ මම උත්තරේ කිව්වනේ වශිකේ හප්පේ හප්පේ නම මේ හප්පේ වලට කියන්නේ මොකද බං ඉංග්‍රීසියෙන් දැනට හප්පේ කියන දුවන් හරි එමනම් අද අපි ගොඩක් දේවල් කතා කළා එමනම් අපි මේ පොඩක් විරාමයකට එම ගිහිල්ලා නේද එමනේ මේ සයිලොක්කා මොකද අර මම ඉස්සලා ඇව්වේ රෙද්දේ බරට වැල කැඩේ කියන්නේ කොහොමද ඉංග්‍රීසියෙන් කියන්නේ අයියෝ කොම්පයිට් ඔය ප්‍රශ්නය මොකක් හරි තියෙනවා නම් ඒක මම මෙතෙන්ට ආපු ගමන් පටන් ගන්නකොට මහන්න එපා මේ අන්තිමට අහන්න තියාගෙන දැන් යන්නනේ හදන්නේ දැන් යන්න ඕනේ නේ ප්‍රශ්නයක් මොකක් හරි තියෙනවා වේලපයින් අහන්න මොකද්ද මේ අන්තිම මොහොතේ හිර කරගෙන දඟලන්නේ අපි යනවා විරාමයකට මේක නෙමෙයි උඹ වෙලා අතනින් ඇව්වේ මේ උකුවේ මොකද මේ ඡන්ද කාලේ දෙනින්න කාගේ හරි පෝස්ටර් ගහලා කීයක් හරි හොයාගන්න වැඩක් හොයාගමුකෝ බං ඒක නම් හොඳයි බං ඔව් ජඩු ගානේ උඹට බොණ්ඩවත් මොන හරි කරගන්න බැරි හම්බ වෙනානේ යාමෙන් පෝස්ටර් ගහන කට්ටියට මේ කාලේ තමයි මගේ කාලේ හැබැයි එළුව බඳින්න ඕනේ කත්සොල අපෝ යෝ නැත්තම් ගහලා අනිත් පැත්තට මුං කනවා එළුවේ කැවිලා නේ ගෝද කුක්කු නානිගේ අයියා කොට්ටන් අයියා යකා අයියා ගෝද ගෝද කාලෙක ඉන්නේ මේ කුක්කු මෙයාර කොට්ටන් යකා අයියා නේද ඔව් එළ කෙලියා තමයි අයියන්ටි කොහමද ඉති හොඳ ඩක්කල අඳුර ගත්තා නේ මහත්තයා බලන්න මහත්තයා බඩ පොඩ්ඩක් ඇවිල්ලා නේද මූල් කැපුවා මූල් කැපුවා තින්කලා දින්න මූල් සෙට් එක නේද මේ කුක්කු ඔව් අයියේ මේ තන්දක් තිරනේ කුක්කු අයියා කොහමද මට බයිද මෙහෙන් මේ ඡන්දෙ ඉල්ලන්න කුකු අනේ බුදු අය අයර ගැන අයර තරම් සුදුසුකම් වෙන කාටත් නැ තනි පයින්නේ ඔයාගේ ක්වොලිෆිකේෂන් නම්බර් 1 මේ කොටන් යකයි දැන් ඔය අයියා දැන් මිනිසු කීයක් විතර කාලා තියෙනවද දැන්නට කාලා ඇති 150 200ක් විතර අපදාර බාලපචාර වගේ දේවල් තියෙනවද බාලපචාර නෑ ඔක්කොම කනවනේ කනවද එනවන කොමිස් ගෑඩි ආරාමේ අයවා තියෙනවන්නේ නේද
එව්වා නෑ ඔක්කොම කෑවා. ඒක කෑවා නේද? අනේ අයියේ වැඩියනොත් එක තියෙනවා. අයියා අනිවාර්යෙම බත් උනාට පස්සේ අයියේ. ඕ. අපරාධ කියන්න බෑ ඔය මිනිස්සු කන කෑම නවත්තලා. අපදාර ටිකයි කොමිස් කැයිරි ටිකයි සෙට් වෙයි ගානට. අයියාට කියන කඳු කරේ දින එක කළු කරක් ගත් අයියාගේ නම ඇරෙන්න වෙන නම් තියෙන්න විදියක් නෑ අයියේ. මේ මොකද එහෙම වෙන්නේ? නෑ හැමතැනම මිනිස්සු දකින්න දකින්න පැත්තේ අයියාගේ මූණ එහෙම නැත්නම් අයියාගේ නම. දැන් අයියේ දැන් ওই ඡන්දේ දානකොට හරිද? දැන් අයියාගේ පක්ෂේ තියෙනවානේ. අයියාගේ පක්ෂ වගේම විපක්ෂයක් කියලා එකක් තියෙනවානේ. දැන් අයියා වැඩියෙන් වියදම් කරනකොට අයියාගේ ඡන්ද කොට වැඩි වෙලා විපක්ෂේ ඡන්ද කොට පල්ලෙහාට එන්නේ. අනේ. මේ ඕකට ඉතින් ඔච්චර මේ කරන්න ඕනේ නෑ නේ උකුක්ක. අයියේ විපක්ෂයේ කට්ටියට ඡන්ද දාන කට්ටිය එනවනේ. ඔව්. එනකොට මං අපේ යක්ෂෙට්ට එක්කන් ඇවිල්ලා ওই විපක්ෂ කට්ටිය හේනම කාලා දානවනේ. කලබලයක් වෙයි දන්නේ නේද? මොනවද? නෑ මේ ඉන්නේ යක්ෂෙට්ට යත අයියට එක්ක සෙට් වෙනවනේ කොහමද? හරි 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 දැන් කොමාරි කාලා දාලා විපක්ෂෙට ඡන්ද දාන්න එක්කෙනෙක්වත් නෑ. මේ සයිලොග්ගා. දැන් බලහංගු මේ අපේ වැලන්ටයින් කාර්යයා. නෝ මේ යකාටත් වඩා මාර ඇඩ්වාන්ස් නේ. මම මාත්‍යක තමයි මම මේ කල්පනා කළේ. දැන් මේ යකා හිතන්නේ ඉතලා අපේ වැලන්ටයින් කාර්යය කරලා ඉවරයිනේ වැඩේ බං. ඒකනේ බං. යකා විපක්ෂ කාලේ ඉවර කරලා දැකලි වැලන්ටයින් කාර්යය දැන් ඔක්කොම කාලා බින්දුවට වයිසලා. ඒකනේ බං මාර ඇඩ්වාන්ස් නේ වැලන්ටයින් කාර්යය. හැබැයි මට හිතෙනවා යකා ටික ශාජාර නැහැ කියලා. ඇයියේ මිනිස්සු තුකුණත් එකපාරනේ මරන්නේ. අපේ වුන් කරන්නේ මුන් නොමරා මරන එකනේ. මේ කුක්කු අයියේ අපි බලාසභාවට ඉල්ලලා අපි දින්නොත් ඕගොල්ලොන්ට සෑහෙන වාසි කුක්කු. ඒ කොහමද අයියේ? ඒ කොහමද කියන්නේ මේ රජයේ වීදන් සෑහෙන්න අඩු කරන්න පුළුවන්නේ කුක්කු. මේ කොහමද අයියේ එහෙම වෙන්නේ? ඒ කොහොමද කියන්නේ දැන් ඔය නිකන් හිතලා බලන්න දැන් ඕගොල්ලන් කට්ටිය දින්නාම ඕගොල්ලන් කට්ටියට ගාඩ් එක දෙන්න ඕන පොලිසිය දෙන්න ඕන ආයුධ දෙන්න ඕන. ඔය බෑකප් එකක් ඉන්නේ බෑ නේ. අනිවාර්යෙන් වාහන කීපයකුත් දෙන්න බෑ. අපිට කවුරුවත් ඕනේ නැහැ. පොලිසිය ආමි ත්‍රිවිධ හමුදායි කිසි කෙනෙක් අපට අවශ්‍ය නැහැ. අපි යක්කුනේ. අපි කාටවත් බය නැහැ නේ. අපට දැනියෙන්න ඕන. ඊට පස්සේ ඔය වාහන වලට දෙන පෙට්‍රල් වියදම් අනම්මනම් වාහන ඒව අපට මුකුත් ඕනේ නැහැ. හරි හරි හරි. ඈ අපිට වාහන ඕනේ නැහැ අපි උඩින් යනවනේ. හා මේ උඩින් යන නිසානේ. පාමිට් ඕනෙත් නැහැ නේද? ඒක කැෆි කොටනේ. මේ හැබැයි සයිලොග්ගා. ඈ දැන් ඉන්න උනොත් යන්නේ වාහන වලින් උඩින්ම තමයි නේද බා? ඌට යන්න අපි කානුවර බහින්න ඕන. ඒ උඩින් ගියාට ඔයගොල්ලන්ට වීදම යනවනේ. අපිට වාහන නැහැ නේ වීදම අඩුයි. නෑ අපි කිව්වේ දැන් මේගොල්ලෝ පාරේ ගියත් උඩින් තමයි යන්නේ. උඩින් යන්න දෑන උඩින් යන්නේ අයියේ. දැන් තත් අයියේ මෙහෙමයි දැන් කට්ටිය කියනවා ඈතින් බෑකප් දගෙන කොට ඔන්න යක් වෙනවා කියලා තමයි කියන්නේ. සාමාන්‍යයෙන් ඉතින් අපේ කට්ටියත් ගොඩක් උඩින් යනවා. මොකද ඉතින් ලංකාවට වැඩි ඒ වුන් පිට රටවල් වලනේ ඉන්නේ සවාරි ගහන්න ගිහිල්ලා. අනිත් එක ඔය ලොකු ලොකු ගේම් දීලා මේක් නැතුව උඩින් ගිහිල්ලා සැපට කොහේ හරි ස්පිරිතාලෙක ඉන්නෙත් මේ කට්ටියම තමයි බොස්. නෝ නේද බං. ආපෝ ඒව ගැන නම් කතා කරන්න එපා. අපි උඩින් යනකොට අපිට හම්බෙන ඔයගොල්ලෝ යාට මෙයාට යනවා. අපි ගෑවෙන්නවත් දැන්නේ ගන්දස් කාරිය අපි අයින්. එදුවර අපට ඔය හෝටල් වල කාලා බීලා ලොකු බිල් දාන්න ඕනේ නෑනේ. ඒ මොකද? අපිට මාකර බඩගින්නක් ඇතුවද අපි අයින්සක විදිහට මිනිහක කාලා ඉගෙනවා. ඒක තමයි අයියට කියන්න අයියේ අපේ උන්නම් අපිවත් කාලා පස්සේ බිල උද්දානවා අයියේ. මම මේ නිකමට අහන්නේ අයියේ අයියට දැන් බඩගින්නක් එහෙම නැහැනේ නේද? සාමාන්‍ය නෑ හොඳ විලාවට උක්කුව නැත්තෙ.